ආයුබෝවන් රත්වීර කාලීන සංවාද සංග්‍රහය අදත් සිකුරාදා රාත්‍රී 10:30 වද්දී පුරුදු පරිදි ආරම්භ කරන්නට අප සූදානම්. ගෙවුණු සතියේ පුරාවට රටේ සිදුවුණු කාරණා සම්බන්ධයෙන් දේශපාලන කෝණයකින් බලමින් සහ ඒවා විග්‍රහ කළ හැකි චරිතයක් ඇඳා ගනිමින් අද අප රත්වීර සිද්ධ කරන්නට සූදානම් වන්නේ. අද රත්වීර කාලීන සංවාද සංග්‍රහය සඳහා සහභාගී වන අප ආරාධනා කළ දේශපාලන චරිතය හඳුනා ගැනීමට අප සූදානම් වන්නේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටලී චම්පික රණවක මැතිතුමයි අද රත්වීරට සහභාගී වී සිටින්නේ. අප ආයුබෝවන් කියා පාටලී චම්පික රණවක මහතා සමගින් අපට කතා කරන්නට බොහෝ දෑ තිබෙනවා. හැබැයි ඇමතිතුමනි, ඊට මේ සියලුම කාරණාවලට කලින් ජනප්‍රිය මැතිවරණ මාතෘකාවකින් අපි කතාව ආරම්භ කළොත් හොඳයි කියලා මට හිතනවා. මොකද බොහෝ දෙනාට ඒ ප්‍රශ්නයකට උත්තරයක් ලැබෙන හින්දා. පන්නරය ඉන්න හිටින රටක්, ඉන්න හිතන රටක්, අපි මේ උන්නු රට තවදුරටත් ඉන්න හිතන රටක් බවට පත් කරන වැඩපිළිවෙලක් ඔබතුමා ආරම්භ කරනවා. මේ වැඩපිළිවෙල ජනපතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙලක මුල් අදියරක් විදිහට ඇතමුන් දකිනවා. ඒ හරහා බොහෝ දෙනා විශ්වාස කරනවා ඔබතුමා ජනපති සටනට පැමිණීම අරමුණු කරගනිමින් තමයි මේ වැඩේට බැස්සේ කියලා. ඇත්තටම පන්නරය කියන වැඩසටහනින් අපි බලාපොරොත්තු වෙලා තියෙන්නේ මගේ ප්‍රතිරූපය ගොඩනැංවීමත් වෙනත් දේශපාලන පක්ෂයක ආණ්ඩුවක ප්‍රතිරූපය ගොඩනැංවීමත් නෙවෙයි. අපේ අරමුණ වෙලා තියෙන්නේ පළවෙනි එක, මේ රට දාලා යන්න හිතන් ඉන්න, මේ රට හදන්න බෑ, මේ රට හැදෙන්නේ නෑ, ඒක නිසා අපි වෙන රටකටවත් යන්න ඕන කියලා හිතන හැඟීමක් විශේෂයෙන්ම අපේ තරුණ පරම්පරාව, ඒ වගේම යමක්කමක් තියෙන අය යමක්කමක් නැති අය අතරේ හැමෝම ගාවම තියෙන පුළුල් ආකල්පයක් වෙලා තියෙනවා. අපි දන්නවා 60 දශකයේ, 70 දශකයේ, 80 දශකයේ අපේ රටේ තරුණ පරම්පරාවලට හැඟී ගියාම මේ රට අයුක්ති සහගතයි, අසාධාරණයි කියලා ඒගොල්ලෝ කළේ කැරලි ගහන එක, ඒ සමාජය වෙනස් කිරීම සඳහා. දැන් අපිට එවැනි ප්‍රවණතාවයක් පේන නෑ. ඒ කැරලිවල ඇතිවෙච්ච ලේවැකුණු අත්දැකීම් එක්කයි, නව ලෝකයේ තත්ත්වය එක්කයි ඒගොල්ලෝ බලන්නේ රට දාලා අලුත් තැනකට යන්න. ඒ අතරේ මේ රටට මහඟි මෙහෙවරක් කරන පිරිසක් ඉන්නවා මේ රට ඇතුලේ. පරාර්ථකාමීව රට ගැන හැඟීමකින් යුතුව වංචනිකයන් නොවේ සමහරු. ඇත්තටම මේ රටට ආදරේ අපි පණ වගේ, මේ අපේ මව්බිම, අපි දේශප්‍රේමී, අපි සිංහල ආදි වශයෙන් ප්‍රකාශ කළාට ඇතැම් විට ඒගොල්ලන්ගේ දරුපවුල් ඉන්නේ ඔය කියන බටහිර රටවල්වල. ඒගොල්ලු බණින අධිරාජ්‍යවාදී කියලා කටයුතු කරන රටවල්වල තමයි ඔවුන්ගේ පෙකණිවැල තියෙන්නේ. ඉතින් ඔවුන් මෙහේ ඇවිල්ලා ව්‍යාජ දේශප්‍රේමී රඟපෑමක් කරනවා. ඒ වගේ අය නෙවෙයි මේ රටට අවංකවම මෙහෙවර කරන්න ඉන්න පිරිස් චරිත වෘත්තියවේදීන්, සමාජ සේවකීන් නොයෙක් ක්ෂේත්‍රවල ඉන්නවා. අන්න ඒ අය කරලියට ගැනීම තමයි අපේ ප්‍රධාන අරමුණ. අපේ අමාත්‍යාංශයේ අපි කටයුතු කරගෙන යනකොට ඒ අමාත්‍යාංශය රටේ අංක එකේ අමාත්‍යාංශය බවට පරිවර්තනය කරන්න, ඒ වගේ කැපවෙච්ච අකඩ මිනිස්සු ඉන්නවා. රටේ අනික් අමාත්‍යාංශවලත් එවැනි පිරිස් ඉන්නවා, පෞද්ගලික අංශෙත් එවැනි පිරිස් ඉන්නවා, ස්වයන්ව තම තමන්ගේ රැකියා ආදිය කරගෙන යන මිනිස්සුත් ඉන්නවා. අන්න ඒ අයත් ඒ සඳහා වන ව්‍යාපෘතිත් කරලියට ගෙන්නන්න තමයි අපි මේ යකඩ මිනිස්සු කියන අදහස ගෙනාවේ. එහිදී අපි මුලින්ම කළේ මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් නවෝත්පාදනයන් 10කට දායක වෙච්ච 10 දෙනෙක් සම්මානයට පාත්‍ර කිරීම. ඉදිරි කාලෙදී අපේ අමාත්‍යාංශයේ මේ සම්බන්ධයෙන් කටයුතු කරන පිරිස් සහ අනිකුත් සමාජ තීරුවල පිරිස් කරලියට ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ කිසිම දේශපාලන පක්ෂයකට බැඳිලා නැති, ඒ වුණාට රට ගැන කැක්කුමක් තියෙන, රට ගැන ආදරයක් තියෙන, අපේ විශේෂයෙන් මතුපරපුර ගැන ආදරයක් තියෙන ඒ පිරිස් වලට දේශපාලන බලවේගයක් හැටි ඉදිරියට එන්න බැරුව තියෙන්නේ. අන්න ඒ අයට වේදිකාවක් වෙන්නත් අපි බලාපොරොත්තු වෙන එක ජනාධිපතිවරණයම ඉලක්ක වෙච්ච කාරණයක් නෙවෙයි. ඒකින් ඔබ්බට ගිය මේ රටේ ප්‍රතිරූප වන්දනා කිරීම, පෞල් වන්දනා කිරීම, පුජ්‍යලය වන්දනා කිරීම කරන ක්‍රියාවලියක් නෙවෙයි. ඇත්තටම මම ඕක වරක් කිව්වා, අපි දැන් වන් මෑන් ෂෝ දැකලා තියෙනවා, වන් ෆැමිලි ෂෝ අපි දැකලා තියෙනවා. දැන් රටට අවශ්‍යයි වන් නේෂන් ෂෝ එකක්.
අන්න ඒකට අවශ්‍ය කරන වෘත්තීය පසුබිමක් සහිත දක්ෂ පක්ෂ නිපුණතාවයෙන් යුතු පරාර්ථකාමී චර්යාවෙන් යුතු යකඩ මිනිස්සුන්ට පන්නරය දෙන ඉන්න හිතන රටකට මගපාදන ක්‍රියාවලියක් තමයි අපේ ඒ ප්‍රචාරක ව්‍යාපාරය. බොහොම විවෘතව කතා කළොත් අමාත්‍යතුමනි, දැන් ජනාධිපතිවරණය සඳහා දිනත් නියම වෙමින් පවතිනවා. සහ අත ළඟම ජනාධිපතිවරණය ඇවිත් තිබෙනවා. ඉතින් ඔබතුමාට මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ලැබෙන්නේ 2015 වර්ෂයේ ඉඳන්. අතරමඟදී කෙටි කාලයකට ඒක අහිමි වුවත්. ඒ වගේ කාලවකවානුවක් තුළ ඔබතුමා මේ අමාත්‍ය පදවියේ බොහෝ කාරණා සිද්ධ කළා. කටයුතු කළත් මේ තරම් ප්‍රචාරණ ව්‍යාපෘතියක් ඔබතුමා සිද්ධ කළාද කියලා සමහරු ප්‍රශ්න කරනවා. ඒත් ඒ අනුව මේ ජනාධිපතිවරණය අත ළඟටම ඇවිත් තිබෙන අවස්ථාවකදී ඔබතුමා දැන් පුවත්පත්වල අපි මේ සම්බන්ධයෙන් ප්‍රචාරණයක් දකිනවා සහ දැන්වීම් කටවුට් සාදිය දකිනවා. මේ එක පාරටම ඇතිවන ප්‍රබෝධය තුළ දේශපාලනික ප්‍රචාරණ යාන්ත්‍රණයක් දක්නට ලැබෙන්නේ නැද්ද? මෙහෙමයි. අපි විශ්වාස කරන දෙයක් තමයි, මම මුලදිමත් ප්‍රකාශ කරපු දෙයක් තමයි, අපේ නාගරික සංවර්ධනයේ කරුණු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි අපි බොරු සෝබන වැඩ කරන්නේ නැහැ. උදාහරණයක් හැටියට කොළඹ නගරය අලංකරණය කරනවා කියලා කොළඹ කුණු ටික මීතොට මුල්ලට ගෙනihin දාලා කොළඹ පාරවල් කාපට් කළා, පේමන්ට් හරියට හදලා මල් ගස් හිටෝලා ඔන්න අපි කොළඹ ලස්සන කළා කියන වගේ වැඩ අපි කරන්නේ නැහැ. අපි කොළඹ ඇත්ත ප්‍රශ්න අඳුරාගෙන තියෙනවා. කොළඹට පානීය ජලය ගෙනෙන ඒ ජලනල පද්ධතිය අවුරුදු 150ක් පැරණි. ඒ ජලනල පද්ධතියට ලීටර් 100ක ජලය ඇතුළු කරනකොට ලීටර් 40ක් නැති වෙලා යනවා, තනින් තනින් එළියට කාන්දු වෙනවා. ඒ වගේම කොළඹ තියෙන මල අපහන පද්ධතිය, ඒ වගේම අපජලය ගෙනියන පද්ධතීන්, වැසි ජලය ගෙනියන පද්ධතීන්, ඒ වගේම අවුරුදු 150ක් 160ක් පරණයි. අද කොළඹ නගරයේ මල අපහන පද්ධතියත් ඒ වගේම වැසි ජල පද්ධතියත් දෙකම එකක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මුළු කොළඹ ජල පද්ධතියම විනාශ වෙලා ගිහින් තියෙනවා. ඉතින් ඒ නිසා මේවා අර වැඩිහිටි වයසට, මහලු වයසට ගියාම මේකප් දාලා තරුණ පෙනුමක් ඇති කරගන්න පුළුවන් වුණාට කොණ්ඩ පාට කළා නොඑක ආකාරයට ශරීරය මහලු නම් මිනිහා ක්‍රමයෙන් මිය යනවා. ඒ වගේ මේ නගරය මිය යමින් තියෙන්නේ. ඒකට මේකප් දාලා බේරන්න බෑ. අන්න ඒ නිසා අපි ආරම්භ කළා අභ්‍යන්තරයෙන්ම නගරය වෙනස් කරන වැඩපිළිවෙළක්. උදාහරණයකට අපේ නිවස ගත්තොත් අපේ නිවසේ සාලය අපිට ලස්සනට තීන්ත ගාලා ලස්සන පින්තූර එල්ලලා අපේ අමුත්තන්ට පෙන්වන්න පුළුවන් අපි ලස්සනට මල් අවල ෂෝක් එකට අපේ ගේ තියන් ඉන්නවා කියලා. හැබැයි අපේ කුස්සිය, වැසිකිළිය අපවිත්‍රණ, ඒවැය මදුරුව මැසිව හෝ වෙනව නම් පණුව ගහලා නම් ඒ නිවසෙන් වැඩක් නැහැ. ඉතින් එඳ අපි බැලුවේ අභ්‍යන්තරයෙන් වෙනස් කරන්න. ඒ වෙනස් කරන අතරේ අපි ඒ සඳහා බලනවා මේ රටේ ආර්ථිකයට බරක් නොවන ආකාරයට විධිමත් සක්ෂතා අධ්‍යයනයන් හරහා, විධිමත් වැඩපිළිවෙළවල හරහා ඒක කරන්න. ඉතින් ඒවට යම් කාලයක් ගත වෙනවා. ඉතින් ඒ කාලය අරගෙන දැන් තමයි අපේ ඒ ව්‍යාපෘතිවල ප්‍රතිඵල දරමින් තියෙන්නේ. උදාහරණයකට කොළඹ නගරයේ යටින් ඉදිකරගෙන යන උමන් මාර්ග දැන් අපි ඉදිකරගෙන යනවා වැසි ජලය බැහැගෙන යන. ඒ වගේම ජල සම්පාදන මණ්ඩලය දැන් කොළඹ නගරයේ තියෙන කිලෝමීටර් 900කට අධික පැරණි ජලනල පද්ධතිය වෙනුවට අලුත් ජලනල පද්ධති දාගෙන යනවා. ඒ වගේම මල අපහන පද්ධතිය ප්‍රතිචාරය කරගෙන යනවා. ඒ වගේම කොළඹ නගරයේ තිබිච්ච කැලිකසල කළමනාකරණය වෙච්ච ලොකුම ප්‍රශ්නය අපි විසඳලා දුන්නා. කැලිකසල එකතු කිරීම පැත්තෙත්, කැලිකසල බැහැර කිරීම පැත්තෙත් අපි අරුවක්කාරුවේ විද්‍යාත්මක කසල රඳවණයක් ඉදි කළා. ඒ ආදර්ශය ලබා දුන්නා. ඉතින් මේවා අපි ජනතාවට කියන්න ඕනේ. මොකද මතු පිටින් පාරවල් අතු ගාලා ලස්සන කළා ටොපි කොලයක්වත් වැටෙන්නේ නැතුව නගරේ තියාගන්නවා කියන එක නෙමෙයි නගරේට ආඩම්බරේ. නගරය තව අවුරුදු 40ක් 50ක් ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන එක. ඒ වගේම නාගරික තදබදේ අපි හොඳට මතක තියාගන්න ඕනේ. මේ අපේ නගර මිය යමින් තිබෙන එක ප්‍රධාන ප්‍රශ්නයක් තමයි නාගරික තදබදේ. ඉතින් ඒකට අපිට අහසින් යන පාරවල් අධිවේගී මාර්ග තවදුරටත් විසඳුමක් නෙමෙයි. මොකද මේ රටේ තියෙන ජනගහනත්වයයි මේ රටේ තියෙන ඉඩම්වල සීමාකාරීත්වයයි නගරවල සීමාකාරීත්වය නිසා අපි යොදාගෙන තියෙනවා පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න. බස්රිය, දුම්රිය, ඒ වගේම නව සැහැල්ලු දුම්රිය පද්ධති ආදිය ඉදිරියට ගේන්න. ඉතින් මේවා සැලසුම් කරන්න, මේ වගේ පරිසර අධ්‍යයනය කරන්න, මේවායේ අනිකුත් කටයුතු කරන්න සෑහෙන කාලයක් යනවා. ඒ වගේම අපි බොහොම පැහැදිලිව කියනවා
එක්දාසම්සිය පනස්සටේ ඉඳන් 2015 දක්වා කොළඹ නගරයේ දුගී පැල්පත්වාසීන්ට ලබා දුන් නිවාස ප්‍රමාණය 10,000කට ආසන්නයි. අපි මේ කෙටි කාලය ඇතුළත 15,000ක් නිවාස ලබා දීලා තිනවා. ඉදිරි මාස 3 ඇතුළත තව නිවාස 5,000ක් ලබා දෙනවා. ඉතින් මේවා රටට කියන්න ඕනි. මේවා රටට කිව්වේ නැත්නම් අපි අපේ ජනතාව මේවා ගැන නොදැන නොඑක් නොඑක් තීරණ වලට එළඹෙන්න පුළුවන්. ඉතින් දේශපාලන එක අංගයක් තමයි. අපි කරන වැඩවලට අපි යම් කීර්තියක් ලබා ගැනීම. දේශපාලකෝ වර්ග තුනක් ඉන්නවනේ. හරිනේ. ඒ දේශපාලන වර්ග තුන තමයි එක පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට රට ගැනවත් අනික් ප්‍රශ්නයක් නැහැ. යම් යම් සංවර්ධන ක්‍රියාවලින් ඒගොල්ලෝ යම් මුදලක් හොයාගෙන ඒවායින් තමන්ගේ දරුවෝ විදේශ රටවල් වල තියාගෙන ඒ වගේම මේ රට ඇතුලේ මිනිස්සුන්ගේ ඡන්දය සල්ලි වලට ගන්නවා. තව පිරිසක් මුණු මුණුවා හරි වාචාල කතා ටිකක් කියලා මිනිස්සු හිනහ ගන්නලා, මිනිස්සු කෝප ගන්නලා, මිනිස්සු බය ගන්නලා ප්‍රශ්න කට කතාවෙන් ඇති කරලා විසඳුමත් අපි කියලා ඔවුන් බලය ලබා ගන්න. තව පිරිසක් වැඩ කළා කීර්තිනාමය උපයා ගන්නවා. ඉතින් අපිත් මේ කරගෙන යන්නේ එවැනි කීර්තිනාමය උපයා ගැනීමක් සහ ඒ අතරේ අපි සමාජගත කරනවා නිවැරදි සංවර්ධනය මොකක්ද? රටක් ණය නොකර කොහොමද යන්නේ කියලා. දැන් අපේ අමාත්‍යාංශය අපි ණය නැහැ. අපේ රාජ්‍ය ආයතන අපි පාඩු නැහැ. මම දැක්ක මේ ළඟදී ජනාධිපතිතුමා කියලා දෙනවා දැන් රාජ්‍ය ආයතන මිලියන ගණන් දහස් ගණන් පාඩුයි, සේවකව දහස් ගණන් දාලා තිනවා කියලා. අපි හිම දේශපාලන පත්වීම් දීලා නැහැ. අපි වෘත්තීය නිපුණතාවය ඒ හැම තැනකටම ඇතුල් කරලා තිනවා. ඒ නිසා අපේ ආදායම 2016ට සාපේක්ෂව 3 ගුණයකින් වැඩි වෙලා තිනවා. ඉඩම් සංවර්ධන සංස්ථාවේ නාගරික සංවර්ධන අධිකාරිය 2 ගුණයකින් වැඩි කරලා තිනවා. වෝටර්ස් එජ් හෝටලේ 2 ගුණයකින් වැඩි කරලා තිනවා. අපේ රටේ තියෙන සෑම ආයතනයක්ම අපි ආදායම් වැඩි කරලා තිනවා. ඉතින් ඒ මගින් අපි ආදර්ශයක් දීලා තිනවා මේ රටට. රට ණය බර නොකර රාජ්‍ය ආයතන ගොඩනගන්නේ කොහොමද කියලා. ඉතින් මේ කතාව රටේ ජනතාව දැනගත යුතුයි. හොඳයි. ඇත්තමනේ දැන් අපි මේ දිනවල ජාතික පුවත්පතක් බැලුවාම වෙනදාට සාපේක්ෂව පුවත්පතේ පිටු රාශියක් කියන වචන මම භාවිත කරන්නේම එකක් දෙකක් නොවේ, ඊට වඩා වැඩි සංඛ්‍යාවක්. යහපාලන රජයේ, එක්සත් ජාතික පක්ෂ රජයේ සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව දැන්වීම සඳහා වෙන් කරලා තියෙනවා. දැන් යහපාලන රජය බලයට ගෙන එන අවස්ථාවේදී මේ ප්‍රචාරණය සඳහා මහජන මුදල් වියදම් කරන්නේ නැහැ කියන කාරණාව ප්‍රබලව සඳහන් කළා. එතකොට දැන් ඒ ක්‍රමවේදයෙන් බැහැර වෙලාද තියෙන්නේ? නෑ, මෙහිමයි. මං කලින් කිව්වා වගේ යම් රජයක්, එහෙම නැත්නම් යම් අමාත්‍යවරයෙක් යම් කිසි මෙහෙවරක් රටට කළා නම් ඒ මෙහෙවර රටට ප්‍රකාශ කළා ඒ කීර්තිනාමය ලබා ගැනීමේ අමාත්‍යවරයාගේ ඒ රජයේ වගකීමක්. අනිත් පැත්තෙන් මේ කලින් ඔබතුමාලා එක්කලේ නැද්ද? නෑ, මෙහිමයි. අර කලින් අවස්ථාවලදී තිබුණා වගේ ක්‍රියාවලියක් නෙවෙයි. දැන් මම උදාහරණයක් ඇරෙට කියන්නම්. ඔය ආකේඩ් මධ්‍යස්ථානයේ, ඒ මධ්‍යස්ථානයේ පුනෘත්ථාපනය කරන්න රුපියල් මිලියන 600ක් යනකොට රුපියල් මිලියන 50ක් එක්තරා පුජ්‍යල සංගීත ආයතනයකට ගෙව්වා විවෘත කිරීමට. හරි, අපි ආණ්ඩුවේ එවැනි වැඩපිළිවෙළ වල නැහැ. අපි ඒ අපේ ආයෝජනයේ ප්‍රමාණයට කටයුතු කරගෙන යනවා. දැන් උදාහරණයක් ඇට අපේ අමාත්‍යංශයේ අපි අද පාලනය කරනවා ආසන්නයෙන් පුජ්‍යලිකංශයේ ව්‍යාපෘතිත් එක්ක රුපියල් බිලියන 2000කට වැඩි ව්‍යාපෘති. අපි මේ වියදම් කරන ප්‍රචාරක ව්‍යාපාරයට යන්නේ ඒකෙන් 20,000න් එකයි. ඉතින් ඒ නිසා අපි ඒ ගැන ඒ විදිහටයි ඒ කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ රජය ඇවිල්ලා පටන් ගත්ත අලුත් ව්‍යාපෘතිවල ප්‍රතිඵල ලැබෙමින් තියෙනවා. ඒ වගේම ඊටාම අයහපත් ප්‍රතිචාරයක් තමයි විශේෂයෙන්ම පුජ්‍යලික නාලිකා, ඒ ස්වර්ණවාහිනිය නෙවෙයි, නමුත් සමහර නාලිකාදිය මේ රජය හා මේ සමාජය පිළිබඳව ගෙනිච්චම ඍණාත්මක ප්‍රතිචාරයක්. කරන කියන හොඳ දේ ඇතුලේ මොනවා හරි පුංචි දෙයක් සිද්ධ වුණා නම් ඒක තමයි ලොකු කරලා අරගත්තේ. ඒක තමයි ලොකුවට පෙන්වන්නේ. ඉතින් මෙන්න මේ தত্ত্বය යටතේ රජයටත් රජයකටත් සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම ජනතාවට ඇත්ත කියන්න, ඇත්ත දැනගැනීමේ අයිතියක් ජනතාවටත් තියෙනවා. ඉතින් අන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට අනුකූලව තමයි අපි කටයුතු කරන්නේ. යහපාලන රජයේ බලයට පත්වලා ටික කාලයක් ගත වෙනකොට ජනතාවගෙන් එල්ලවුණු චෝදනාවක් තිබුණා. ඒ තමයි නාගරික සංවර්ධනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරන්නේ නැහැ. විශේෂයෙන්ම උන් නම් ගම් කියමින් සඳහන් කළා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හදපු උද්‍යාන, ඊට පස්සේ ශාරීරික යෝග්‍යතා ප්‍රදේශ, මේවා සියල්ලම විනාශ වෙන්න අතහැරලා බලාගෙන ඉන්නවා කියලා. දැන් ඔබතුමා මීට මොහොතකට කලින් සඳහන් කළා
කොළඹ නගරය තුළ සහ අනෙකුත් තදාසන නගරවල තිරසර සංවර්ධනය අරමුණු කරගනිමින් පදනම් කරගනිමින් ඒ වැඩපිළිවෙලට යලිත් ඔබතුමාලා යොමු වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඔබතුමාලා අර එතුමාලා පටන් ගත්ත දේ අතරමඟ නතර වෙලා තිබුණා එතනින් එහාට පටන් ගන්නවද නැත්නම් ඊට වඩා හාත්පසින් වෙනස් විදිහට දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් කරා පටන් ගන්නවද? මෙහෙමයි. අපේ ආණ්ඩු විවිධ ආණ්ඩු රාජපක්ෂ ආණ්ඩු ඊට කලින් තිබිච්ච කුමාරතුංග ආණ්ඩු මේ හැම ආණ්ඩුවකම හොඳ වැඩ කළා තියෙනවා නම් අපේව අරන් යන්න ඕන. ඒක සාමාන්‍ය ක්‍රියාදාමය. දැන් උදාහරණයකට ගත්තොත් වරාය නගරේ. ඒ වරාය නගරේ මූලික සැලසුම ඇති වුණේ 1998 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කාලේ ඇතිවෙච්ච කොළඹ මෙට්‍රොපොලිටන් ප්ලෑන් එකේ. ඊට පස්සේ 2004 ජූලි මාසේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අග්‍රාමාත්‍ය වෙලා ඉන්නකොට සිංගප්පූරු සමාගමක් වන සෙස්මා සමාගම තමයි මේ මුළු සැලසුම හැදුවේ. නැතුව මේ ගෝඨාභය රාජපක්ෂවත් මහින්ද රාජපක්ෂවත් නෙමෙයි. එතකොට ඒක මහින්ද රාජපක්ෂ මහත්තයා බොහොම මේ අවිධිමත් ආකාරයට ක්‍රියාත්මක කරන්න ගියා 2014. කිසිම පරිසර අධ්‍යයනයක් නැතුව, කිසිම සමාජ ඇගයීම් ක්‍රියාවලියක් නැතුව, කිසිම නීතියක් නැතුව. ඒ නිසා අතිවිශාල භයංකර ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තිබුණා. ඒක ඉදිරියට ගියා නේද? රටේ ස්වෛරීභාවය පිළිබඳව පව ප්‍රශ්නයක් තිබුණා. මොකද සින්නක්කර ඉඩම්මයි තිය ලබා දීලා තිබුණා ඒ ආයෝජන සමාගමට. ඉතින් මේ රජය ඒවා සියල්ලම හොයලා බලලා, ඒවා සියල්ලෙන්ම තියෙන ප්‍රතිවිපාක බලලා, විධිමත් පරිසර අධ්‍යයනයක් කළා, විධිමත් සමාජ බලපෑම් ක්‍රියාවලියක් කළා, ඒ වගේම විධිමත් නීති පද්ධතියක් සකස් කළා, ඒ වගේම විනිවිද පේන ආකාරයට ඒ කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපි සැලසුමකින් තොරව තැනින් තැන නිකන් නම තියන්න වැඩ කරගෙන යන්නේ නැහැ. හරි, ඔය හුඟක් දෙනෙක් නිකන් පතුරන කතාවක්, ඔය අරව අපවිත්‍ර වෙලා මේවා අපවිත්‍රලා කියලා. මොකද ඒ කාලේ ආරක්ෂක අංශවල 7000කට වැඩිය මේ ශේෂ්ත්‍රයේ සේවය කළා. අද කිසිම ආරක්ෂක අංශයේ පිරිසක් ඉන්නේ බොහොම සුළු පිරිසක්. ඒගොල්ලෝ කරන්නේ නිරීක්ෂණ කටයුතු විතරයි. අනික ඔක්කොම කරන්නේ සාමාන්‍ය සේවකයෝ. ඒ වගේම මේවා නඩත්තු කරන්න අතිශය විශාල මුදලක් යනවා. මොකද මේ ඔය කොළඹ කතාව විතරක් නෙවෙයි, ගිහින් බලන්නකො හම්බන්තොට. දැන් හදපුවට මොකද වෙලා තියෙන්නේ? නයිට් බසාර් එක දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් තියෙනවනේ. එතකොට හදපු ගුවන්තොටුපළට ගුවන් යාන එනවද? හදපු වරාය මොනතරම් බරක් වුණාද සමාජයට? හදපු ක්‍රීඩාංගණේ ක්‍රිකට් ගහනවද? ඇයි මේ කොළඹ කතාව විතරක් කරන්නේ? ඇයි අරව සංවර්ධනේ කොටස් නෙවෙයිද? ඇත්තටම මේ කොළඹ නගරයෙන් පිටත කරපු බොහෝ බරපතල කාරණා විසින් සංවර්ධනයේ ඇහැට කනට පේන්න කරන්න දියගේවල් විසින් සිද්ධ වුණේ රටේ ජනතාව ණය බරකින් පීඩාවට පත් වෙන එක. ඇත්තටම ඔය ගෝඨාභය මහත්තයා නගර සමය ලස්සන කළා තමයි. නමුත් අභ්‍යන්තර ප්‍රශ්න විසඳුවේ නැහැ. අනිත් පැත්තෙන් එතුමා අධ්‍යක්ෂක දුරේ හිටපු මිහින් ලංකායකට මොකද වුනේ? ඒ වගේම ශ්‍රී ලංකන් එයාලයින් එකට මොකද වුනේ? අද මුළු සමස්ත ජනතාවම රුපියල් 10,000,000ක ණයකාරයෝ බවට පත් කළ තියෙනවා ඒ ව්‍යාපෘති විසින්. ඒ නිසා මේවා සම්බන්ධයෙන් මේ ඇතැම් නාලිකා විසින් පුන පුනා මිනිසුන්ට යම් යම් දේවල් කවන්න හැදුවට මේවායේ අභ්‍යන්තර ජුගුප්සාජනක භාවය ඉතා බරපතලයි. ඉතින් ඒ නිසා අපි නිශ්චිත සැලසුමකට කරන්නේ, අපි ආදායම් ඉපද වෙන්නේ නැති ව්‍යාපෘති කරන්නේ නැහැ. ඒ වගේම අපි බොහෝ දුරට රාජ්‍යංශයට වඩා පුජ්‍යලිකංශයට බර තබල වැඩ කරන්නේ. ඒ කියන්නේ ඒ බර යන්නේ පුජ්‍යලිකංශයට 30% රාජ්‍යංශයෙන් කරන්නේ 70%ක් පමණ තියෙන පුජ්‍යලිකංශයේ ආයෝජන ඒ ක්‍රියාද උදාහරණයකට අපේ සැහැළු දුම්රිය සේවය අපි එක මාවතක් හදනවා රජයේ අරමුදල් වලින්. අනික් මාවත් තුනම කෙලින්ම පුජ්‍යලිකංශයේ අරමුදල් වලින් කරන්නේ. එතකොට ඒ බර යන්නේ ඒගොල්ලන්ට. එතකොට ඒ ආකාරයටයි අපි මේ කටයුතු කරන්නේ. ඉතින් ඒ වගේම ඔය සමහර ඒවා අපි සැලසුම් කළා කියලා කිව්වට ඔය සමහර ව්‍යාපෘති අධිවේගී මාර්ග වගේ, උදාහරණයකට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 1991 ඉඳන් ඉන්නේ. පුත්තලම බලාගාරය හදන්න පටන් ගත්තේ 1997 ඉඳන්. ඒක ක්‍රියාත්මක කළේ චන්ද්‍රිකා මැතිණිය 2004. ඉතින් ඒ වගේ ඇතැම් දේවල් විවෘත කළා මේවා අපි කළා කියලා කිව්වට කමක් නැහැ. හැබැයි සමහර දේවල් හොඳ දේවල් කළා අපිව පිළිගන්න ඕනේ. ඒ අපි ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒ අතරේ රටේ ආර්ථිකයට ඔරොත්තු දෙන හැම තැනකම මේ ඇවිදින මන්තීරු එහෙම නැත්නම් උද්‍යාන හදලා ඒවා නඩත්තු කරන්න ප්‍රාදේශීය සභාවට නගර සභාවට බෑ. ඊළඟට ඒවා නඩත්තු කරන්න කොච්චර යනවද? දැන් මේ කොළඹවට තියෙන ඒවා නඩත්තු කරන්න විතරක් ආසන්නෙන් මිලියන 170ක් විතර යනවා. හරි, කාගේ සල්ලිද මේ? ඒක පාවිච්චි කරන්න නැත් අනික් ජනතාවත් දැනගන්න ඕනේ. පාම්පිටි වලින් කිරිපිටි වලින් ගන්න සල්ලි වලින් තමයි මේවා නඩත්තු කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේවා නඩත්තු කරන්න අවසාන වශයෙන් ජනතාවට. ඒ කියන්නේ ජනතාවට ඒවා ඔරොත්තු දෙන්නේ නැත්නම් ජනතාවගේ ජීවන බර වැඩි වෙනවා. බදු බර වැඩි වෙනවා.
හැම කෙනාව මතක තියාගන්න ඕනේ පාම්පිටි කිලෝවක් ගන්නකොට කිරිපිටි කිලෝවක් ගන්නකොට හල්ස් මේ පරිප්පු කිලෝවක් ගන්නකොට ඒ හැම එකකින්ම මේ ලස්සන කරන්න ගියේ වැ කොමිසුයි ඔක්කොමත් එක්ක බර අපි ගෙවනවා කියලා. අන්නේ බර ගෙවීමට වගකීමක් දෙන එක තමයි අපි කරන්නේ. දැන් ඔබතුමා සඳහන් කළා ඔබතුමාලා සිද්ධ කරන සංවර්ධන ක්‍රියාවලියේදී රාජ්‍යංශයට වඩා පෞද්ගලික අංශයට වැඩි බරක් ලබා දෙනවා කියලා. ගෙවුණු රජයට සාපේක්ෂව බැලුවාම මොකක්ද ඉන් ලැබෙන ප්‍රතිලාභය? මෙහෙමයි. දැන් අපේ රාජ්‍ය ණය බර ගැන කිව්වොත් හරින්ද අපි ගෙවුණු රජය කරපු මාරක වැරද්දක් තමයි රටේ සාමාන්‍ය කාරණා කටයුතු සඳහා විදේශීය වෙළඳපොළින් විදේශීය ණය ගැනීම. දැන් අපි උදාහරණයක් ඇරිට අපි ජපානෙන් ණය ගත්තොත් ඒ ජපාන ණයක් අපිත් තරම් තියෙනවා ඩොලර් මේ බිලියන 1.7ක් ඔය කඩුවෙල සිට ඔය දුම්රිය මාර්ගය නිර්මාණය කරන්න 100.1 පොලියට අවුරුදු 40කින් ගෙවෙන අවුරුදු 15න් තමයි ණය ගෙවන්නේ. එහි තිබෙන උපදේශන සේවාවල පොලිය 100.01. නමුත් ඔය සමහර මාර්ග පද්ධති හදන්න සමහර ජල පද්ධති හදන්න සමහර සම්මන්ත්‍රණ ශාලා හදන්න සමහර පිට්ටනි හදන්න විදේශ ණය අරගෙන තියෙන්නේ 100.8-10 පොලියට. ඒවා ඉතා කෙටි කලකින් මේ රුපියල් අව ප්‍රමාණය වෙනවත් එක්කම ඩොලර් වලින් ගත්ත ණය රුපියල් අව ප්‍රමාණය වෙනවත් එක්කම ඒ ණය ඉබේම දෙගුණ වෙනවා. අද අපිට මූණ පාන වෙලා තියෙන බරපතල අර්බුදය ඒකයි. දැන් මේ වසරේ අපිට තිබුණා ණය ගෙවන්න ඩොලර් බිලියන 5.6ක්. ලබන වසරෙත් තියෙනවා ඩොලර් බිලියන 5.9ක්. සමහරු අහනවා මේ ණය වලට මොකද වෙලා තියෙන්නේ? ඇයි කොහොමද මේ ණය පැටව ගහන්නේ කියලා. ණය පැටව ගහන්නේ ඉතාම බරපතල පොලී අනුපාත වලට මේවා ගත්තාම. උදාහරණයකට මේ ගණිතය දන්න අය දන්නවා. පොලී අනුපාතයේ 100:1 නම් හරින්ද ණයක් දෙගුණ වෙන්න අවුරුදු 70ක් යනවා. හැබැයි පොලී අනුපාතය 10:10 නම් ණය දෙගුණ වෙන්න යන්නේ අවුරුදු 7යි. හරි. පොලී අනුපාතයේ අවුරුදු 14ක් නම් පොලී අනුපාත 14ක් නම් ණය අවුරුදු 5න් දෙගුණ වෙනවා. දැන් අපි 108 පොලියට HSBC එකෙන් හරි කොහෙන් හරි අපි ණයක් අරගෙන ඇවිල්ලා පාරක් හදන්න ඒක යමු කළා නම් ඒක රුපියල් අව ප්‍රමාණය වෙන ප්‍රමාණය වසරකට 106 නම් සක්‍රීය පොලී අනුපාතයේ 14යි. ඒ කියන්නේ ඒ ණය අවුරුදු 5න් දෙගුණ වෙනවා. අපි ඒ ණය පාවිච්චි කළත් නැත්නම් ආදායම ඉන්නේ නැහැ. අර ක්‍රියාවලියෙන් ආදායම ඉන්නේ නැහැ අපිට. ඒතර අපි ණය බරක ගිලෙනවා. ඒතර ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ වර්තමාන සිදු කරන ක්‍රියාවලිය තුළ ණය බර වැඩිවීමේ මෙහෙමයි දැනට මේ රජයට මූණ පාන්න වෙලා තියෙන ලොකුම ගැටලුව ණය බර ස්වාභාවිකව වැඩි වෙන ශීඝ්‍රතාවය මේ අධික පොලී ක්‍රියාවලියයි. ඒ වගේම වාණිජ වෙළඳ පොලෙන් ණය ගත්තට පස්සේ අපිට ඒව සාකච්ඡා කරන්න බෑනේ. අපි ගත්තේ ණය ජයිකයකින් නම් ලෝක බැංකුවෙන් නම් කොයිකයකින් නම් චීන රජයෙන් නම් ජර්මන් ආධාරවලින් නම් ෆ්‍රන්ස් ආධාරවලින් නම් අපිට පුළුවන් ඒ රජයත් එක්ක කතා කරන්න. කතා කරලා ඒවා අපිට කිසියම් ආකාරයකට යලි සකස් කරගන්න අපි කියන්නේ රීෂෙඩියුල් කරගන්න පුළුවන්. නමුත් අපි අන්තර්ජාතික මූල්‍ය වෙළඳ පොලෙන් ධනය එක්රස් කරගන්න ගියාම අපිට ඒවා නිසි දවසට ගෙවන්න ඕනේ. නැත්නම් අපි උදාහරණයකට මේ සැප්තැම්බර් මාසේ දවසක් එනවා අපි ණය කොටසක් තියනවා ගෙවන්න. ඒක අපි ගෙව්වේ නැත්නම් අපි රට බංකොලොත් වෙනවා. ඔය ආජෙන්ටිනාය වුණා වගේ ක්‍රීකේ වුණා වගේ අයර්ලන්තේ වුණා වගේ මුළු රටම ඇද වැටෙනවා. ඒක නිසා මේ ත්‍රිවිල් ගන්නවා වගේ ගුවන් යාන ආරගෙන මේ කිසිම ගුවන් යානයක් බහින් නැති ගුවන්සේ මේ තොටුපළවල් හදලා ඒ වගේම නයිට් බසාර් හදලා ක්‍රිකට් ගහන්න නැති පිට්ටනි හදලා ප්‍රකෝටි ගණන් ධනය යට කරලා තමන්ගේ ගම්පලා දියුණු කරගන්න පාරවල් හදලා රෝම මේව කළා තමන්ගේ නංගන් ගහගත්තයි කියලා ඒ වයින් රටේ ආදායම් ඉපදෙවෙන්නේ නැහැ. අපේ ආණ්ඩුවත් 100%ක් හොඳින් කළා කියලා මම කියන්නේ. නමුත් රට දැනගන්න ඕනේ මේ ගන්න ණය වලින් ආදායම් ඉපද වෙන්නේ නැත්තම් ඒ ණය ගෙවන්න වෙන්නේ මේ රටේ බහුතර ජනතාවට බදු මුදල් වලින්. ඒ වගේම පිට රටවල් වල ඉතාම වෙහෙස මහන්සියෙන් වැඩ කරන ජනතාව උපයනේ ධනෙ. ඒ ධනයට වගවීමක් වටිනාකමක් නැහැ. ඉතින් ඒ ගැන කැක්කුමක් දේශපාලකයන්ට තියෙන්න ඕනේ. ඒ ගැන කැක්කුමක් නැතිකම තමයි තියෙන ගැටලුව. විරාමයට යන්නට කලින් අවසාන ප්‍රශ්නය. දැන් ඔබතුමා 2005-2014 රජයේ ක්‍රියාවලිය පිළිබඳව ඔය විදිහට විවේචනයක් කරද්දී කෙනෙකුට හිතන්න පුළුවන් ඇයි එතකොට ඔබතුමා ඒ රජයේ හිටියේ නැද්ද? ඔබතුමාහි ප්‍රබල අමාත්‍ය දුරදරුවේ නැද්ද? ඔබතුමා ව්‍යාපෘති සිද්ධ කළේ නැද්ද? ඒවා සිද්ධ කළේ ඔහොම නෙවෙයිද කියලා. මම කරලා තියෙන ඕන ව්‍යාපෘතියක් හොයන්න පුළුවන්. ඒ රජයේ ඉන්නකොට මම පරිසර ඇමති හැටියට හිටියා. විදුලි බල බලශක්ති ඇමති හැටියට හිටියා. ඒ වගේම විද්‍යා තාක්ෂණ ඇමති හැටියට හිටියා. මට අර විදුලි බල බලශක්ති ඇමති ධුරය කරන්න දුන්නේ
ආණ්ඩුවේ නායකව විදුලි බල මාෆියාවයි කොහොමද මම වැඩ කළේ තියෙන්නේ. මම පරිසර අමාත්‍යාංශයේ උදාහරණයකට රාජ්‍ය දව සංස්ථාවේ එක වාණිජ ආයතනයක් අවුරුදු 3ක් ඇතුළත ආදායම දෙගුණ කළා. පතල් කැණීම් කාර්යාංශයේ ආදායම දෙගුණයකටත් වඩා වැඩි කළා. ලාභයි පෙව්වා. මුළු පරිසර අමාත්‍යාංශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනජීවි දෙපාර්තමේන්තුව පවා ඒකල තිබිච්ච ත්‍රස්තවාදී ප්‍රශ්න ඇතුළෙත් ආදායම් උපදවන තැන් බවට පත් කළා. රට පරිසරික ක්ෂේත්‍රයෙන් අන්තර්ජාතික තලයට ගෙනහිල්ලා අපි ව්‍යාන සම්මුතියේ සභාපතිලා වුණා. රට ආඩම්බරකාර තැනකට ගෙනාවා. ඒ වගේම කසල කළමනාකරණය වගේ දේවල් වලට අපි පිළිසරු වගේ වැඩසටහන නඳුනේ. ඒ වගේම නීති විරෝධී කටයුතු කරපු කිසිම කෙනෙකුට ඔය අද ඇති වෙලා වගේ සිදුවීම් ඒ කාලේ ඇති වුණා නම් කවුරුත් දන්නා මම කොයි විදිහේ ඍජුව දේවට ක්‍රියා කරන්න කියලා. අපි පරිසර අමාත්‍යාංශයේ රටේ හොඳ අමාත්‍යාංශයක් කළා. ඇත්තටම මේ පහුගිය කාලේ වගේ ඇගෙයිමක් තිබුණා නම් ඒ කාලේ අපේ අමාත්‍යාංශ අංක එකට එනවා. ඊළඟට මම ගත්ත විදුලි බල මණ්ඩලය මාස 6න් ලංකා විදුලි බල මණ්ඩලය අවුරුදු 13කට පස්සේ ලාභ කළා. පාලකයා ඒකට සතුටු වුණේ නැහැ. ලාභ කළාම මේකට සතුටු වුණේ නැහැ. ඒ අනුව ඒ ආයතනය පාඩු කරන්න, ඒ ආයතනය වටන්න, ඒවකට මුදල් අමාත්‍යාංශයේ හිටපු බලධාරීන් ඇතුළු සියලු දෙනා කරන්න ඕන හැමදේම කළා. අන්තිමට මම ඒක දීලා ආවේ ඒගොල්ලන්ට කරගෙන බලන්නයි. ඒ වගේ මම මේ විදුලි බල අමාත්‍යාංශය ආයි 2015 ගත්තා. අරගෙන මම පළවෙනි දින 100 ඇතුළත ඒ අමාත්‍යාංශයේ බිලියන 34ක ලාභයකට පත් කළා. ඒ නිසා මම බාර ගන්න ආයතන කවරක් වුණත් ප්‍රමිති කාර්යාංශය වුණත් දව සංස්ථා වුණත් ලංකා විදුලි බල මණ්ඩලය වුණත් කන්තේ නීතිගත සංස්ථා වුණත් නාගරික සංවර්ධන අධිකාරිය වුණත් ඒ හැම ආයතනයක්ම ජනතාවට බරක් නොවන වෘත්තීය නිපුණතාවයේ යුතුව පාලනය කරන තැන් බවට රටට ආදර්ශයක් දීලා තියෙනවා. මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා සමගින් අද අප රතුවිර කාලීන සංවාද සංග්‍රහයෙන් සාකච්ඡා කරන්නේ. අප විරාමයක් ලබා ගන්නට සූදානම්. විරාමෙන් පසුව යළිත් මුණගැසෙමු.